දවසේ මෙනෙහි කිරීම. කාමමිත්‍යාචාරය සහ දික්කසාදය යන පරිසිවරුන්ගේ ඉගැන්වීම් ජෙසුස් වහන්සේ ප්‍රසිද්ධියම ප්‍රතික්ෂේප කෙරුවා. කාමමිත්‍යාචාරය පිළිබඳ ගැටළුවේදී පරිසිවරුන් සලකා බැලුවේ බාහිර ක්‍රියාව ගැනම පමණයි. නමුත් කාමමිත්‍යාචාරය ආරම්භ වන්නේ කෙනෙකුගේ අභ්‍යන්තරයෙන් බවත් පසුව එය ක්‍රියාවට නැංවෙන බවත් රහසක් නෙවෙයි. ජේසුස් වහන්සේ පවසා සිටින්නේ සිතේ ඇතිවන කාම තෘෂ්ණාව ක්‍රියාව තරමටම වැරදි බවයි. එසේනම් ඇස උගුලා දැමීමෙන් හෝ අත කපා දැමීමෙන් වර්ධට වැටීමට ඇති ඉඩකඩ නැතිකර ගන්නට අපට පුළුවන්ද? එසේනම් ඇස උගුලා දැමීමෙන් හෝ අත කපා දැමීමෙන් වර්ධට වැටීමට ඇති ඉඩකඩ නැතිකර ගන්නට අපට පුළුවන්ද? අන්ධ පුද්ගලයෙකුට වුවද දැස් පෙනෙනා කෙනෙකුට මෙන් කාම තෘෂ්ණාව තිබෙන්නට පුළුවන්. අතක් නැති පුද්ගලයෙක් වුවද එකම අත වර්ධට වැටීම සඳහා යොදා ගන්නට පුළුවන්. අන්න ඒ හේතුව නිසාවෙන් අපචාරයට හේතුවන අභ්‍යන්තර කාරණා ඉවත් කිරීමෙන් පමණයි මේ වැරැද්දෙන් මිදීමට අපට පුළුවන් වන්නේ. හදවත තුල සැබෑ වෙනස් වීමක් ඇති විය යුතුමයි. ඒ වෙනස් වීම සිදු කිරීමට හදවතට එබෙන්නට අප සූදානම්ද? සිහිල් පිනිදිය පොදක් වනු මැන සමීදුනේ මා නිසාරු දිවියට වියලිලා ඉරි තැලිලා ඇත වියලි කතරක් මෙසින් මා සමාධය මට එරෙහි වී ඇත පුරණ වී ඇත සෙනෙහසත් ප්‍රේමයත් සතුටත් නුහුරු නුපුරුදු වදන් මාහට සිහිල් පිනිදිය පොදක් වනු මැන සමීදුනේ මා නිසාරු දිවියට වියලිලා ඉරි තැලි Radio Veritas Asia, Singhala Service.